මම මීට ටික දවසක කලින් දැම්මා කොහොමද අපි Adobe Creative Cloud එකම free use කරන්න කියලා. ඉතින් ඔයා වීඩියෝ බලන්න නැති, මේ වීඩියෝ බලලා ඔයා ඒක හරියට කරගන්න නැති. හැබැයි සමහර කට්ටියට මේ දේ කරගන්න බැරුව තියෙනවා. මොකද ඊමේල් එක හතද්දි contact number එක ඉල්ලලා තියෙනවා. ඉතින් contact number එක ඉල්ලපුවාම අපිට දවස් 14ක් අවසානයේ ආයෙ මේ log වෙද්දි ආයෙ contact number එකක් දීලා තමයි log වෙන්නේ. ඉතින් මේක මම විඳු මල් නිසා අදගෙන ආවා. කොහොමද අපි ඊමේල් එකක් create කරගන්නේ phone number එකක් නැතුව? ඉතින් ගොඩ දෙනෙකුට ප්‍රශ්නේ තමයි මේක. ඉතින් තව කෙනෙක් අහලා තිබ්බා කොහොමද PC එකක requirement කොහොමද තියෙන්න ඕනේ, performance කොහොමද එහෙම කියලා අහලා තිබ්බා. ඉතින් ඒව ඔක්කොම ගැන අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් අපි වීඩියෝ යන කලින් ඔයා තාමත් ඒ වීඩියෝ බැලුවේ නැත්නම් ඔයාට පුළුවන් මේ උඩ ඇපිය වෙන කාඩ් එකෙන් ගිහින් ඒ වීඩියෝ බලන්න. එතකොට ඔයාට පුළුවන් සමහර විට ඒකෙන් ඒ දේ කරගන්න පුළුවන් වෙන පුළුවන්. හැබැයි ඔයාට මේ දේ කරගන්න බැරි වුණොත් ඔයාට පුළුවන් ආයෙත් මේ වීඩියෝට ඇවිල්ලා මේ වීඩියෝ බලන වෙලාව ඒ දේ කරගන්න. ඉතින් දැන් යා අපේ වීඩියෝ එකට. ඉතින් කියන්න තියන්නේ අපි තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් යට තියෙන ඔතන සබ්ස්ක්‍රයිබ් බටන් උඹලා බෙල් අයිකන් එක පයින් යන කාලේ තියාගන්න. එහෙනම් දැන් යා වීඩියෝ එකට. හරි, මම මේකට වෙබ්සයිට් එක නැත්තම් ඉතින් මේකේ අපිට ජීමේල් එකක් එයාලා ක්‍රියේට් කරලා දෙනවා. ඊට පස්සේ ඒ ජීමේල් එක අපිට ටෙම්පරියක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ නම තමයි වෙබ්සයිට් එක නම ටෙම් මේල් කියන එක. ඉතින් ඔයාලා පුළුවන් Google එකේ ටෙම් මේල් කියලා සර්ච් එකක් දාලා ඊට පස්සේ මේකට යන්න. ඊළඟ ගියපුවාම ඔටෝමැටිකලි ජෙනරේට් කරලා දෙනවා ජීමේල් එක. ඉතින් අපිට තියෙන්නේ ඒක කොපි කරන්න යවිලා අපි අර කලින් ස්ටෙප් එකක් තිබ්බ Creative Cloud එකට ගිහින් ලොගින් වෙන තැන. ඒකේ ඒ ස්ටෙප් එකට අපි මේ Gmail එක දෙන්න. ඊට පස්සේ දීලාලා එතනින් එහාට ඔයාට continue කරන් යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට එතනින් එහාට verify code එකක් ඉල්ලනවා. ඒ code එක ගන්න අපි අර 10th email එකේ යන්න ඕනේ. ඒකට ගිහිල්ලා ඒ කියන්නේ අපේ email එකට යටින් තියෙන box එකක්. ඒ box එකෙන් අපිට බලා ගන්න පුළුවන් අපේ Gmail verification එක. ඉතින් ඔයාලා තියෙන්නේ ඒක click කරලා ඒක copy එකක් දාගෙන ඇවිල්ලා එතන paste කරන්න. ඉතින් මම මේ ගැන පොඩි වීඩියෝ ක්ලිප් එකක් මෙතින් දැන් පෙන්වන්න. ඉතින් ඒක ස්ප්ලිට් කරලා පෙන්වන්න. ඉතින් ඔයාලට tag ගාලා එනික බලලා මේ දේ කරගන්න පුළුවන්. හරි, ඔයා දැන් මේ දෙත් කරගෙන වෙලා ඔයාට ඒත් බැරි වෙන්න පුළුවන්. මොකද මේක ටෙම්පරරි මේල් එකක්නේ. ඉතින් ඔයාට එහෙම වුණොත් කරන්න දෙන්නේ ඔයාගේ මොබයිල් ෆෝන් එක ගන්න. මොබයිල් ෆෝන් එක අරගෙන ඔයා YouTube එකට ගිහිල්ලා ඔයා account එකක් create කරගන්න ඕනේ. ඉතින් ඔයා ඊට පස්සේ account එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයාට තියෙන නමයි ඊට පස්සේ personal account easy දීලා ඒ step එක follow කරගෙන ගිහිල්ලා ඔයාට පුළුවන් Gmail එකක් create කරගන්න. ඉතින් මම ඒකෙත් විදිහට මේ විදිහට පෙන්නන්න. හරි, ඔයාට මේ කියලා දුන්න ක්‍රම දෙක භාවිත කරලා අනිවාර්යයෙන්ම ලොග් වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් එන්නේ නැහැ. ඊට අමතරව තව කෙනෙක් මගෙන් අහලා තිබ්බා අයියේ කොහොමද මේකේ PC requirement, එතකොට මේ කොච්චර performance ඕනද මේක run කරගන්න. ඉතින් මම ඇත්තටම run කරන්නේ i3 second gen. එතකොට ඒ වගේ නම 4GB RAM එකක් තියෙන laptop එක.
ඉතින් ඔයාට දැන් තේරෙනවා ඇති මෙච්චර අඩු පොවසෙන් මම මේක රන් කරනවා කියන්නේ ඔයාට අනිවාර්යයෙන් මේක රන් කරන්න පුළුවන්. ඉතින් අපිට මේ විදිහට තමයි මේකේ Google එකේ බලපුවාම තියෙන්නේ මෙච්චර රික්වයර්මන්ට් ඕන කියලා. ඉතින් ඔයාට තේරෙනවා ඇති පොඩි අයිඩියාක් ගන්න පුළුවන්. ඉතින් ගැටලුවක් උන්නේ මම i3 එකේ 7th gen ලැප්ටොප් එක මේක පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ ඔයාට අනිවාර්යයෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේක අද ස්පීඩ් වීඩියෝ එකක් මොකද මට ඔයාලෙන් ගැටලු විතරයි මේ කියන්න ඕනේ. කියන්න තියෙන්නේ මේ වගේ තාක්ෂණික වීඩියෝ බලන්න කැමති නම් ඔයාට තියෙන්නේ යාට තියෙන රතු වට subscribe button එක බල bell icon එක ඕල් දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ දාපු ගමන් ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් මම මේ දේ කරගත්තට පස්සේ ඔයාට තව ගැටලු වෙන්න පුළුවන්. ඉතින් ඔයාට ගැටලුවක් ආවොත් ඔයා අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලට reply එකක් දාන්නම්. ඉතින් අපි අලුත් වීඩියෝ එකෙන් හමුවෙමු.